ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාට මහින්ද ආණ්ඩුවෙන් ඉල්ලා අස්වයි ජගත් කුමාර ඉල්ලා අස්වයි අද රාත්‍රී දොලහේ සිට රටපුරා ඇඳරි නීතිය එන්නත් ගත් තරුණයන් සිහිසුන්ව ඇද වැටේ මා මේ සඳහන් කළේ පසුගිය දින සතකිහිපය ඇතුළත සමාජ මාධ්‍ය වේදිකාවල පළව තිබූ ප්‍රවෘති ශීර්ෂපාඨ කිහිපයක්. දැන් මේ ප්‍රවෘති ශීර්ෂපාට කියවූ තැනැත්තකුට කුමක්ද ප්‍රථයමයෙන්ම ඇති වන හැඟීම්. පළමුුවන්නමා සඳහන් කළේ, මහින්ද ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙයි. මේ පලවී තිබුණිමා උපටාගත්තේ වෙබ් අඩ මම වෙබ් අඩවයේ නම කියන්නේ නෑ වෙබ් අඩී වැඩිගණනක් එබඳුයි සැප්තැම්බර් මාසේ දහ අටවැනිද. අපේ රටේ මහින්ද යන නම කිව් වහාම අපේ සිතට එන්නේ. වත්මන් අගගාමාත්‍ය හිටපු ජනාධපති මහින්ද රාජපක්ෂ මහතා. නමුත් මේ පැවෘතියේ අන්තර්ගතය තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජනපෙරමුණේ කළුතර දිශ්‍රික්කයේ පාලිමේතු මහින්ද සමරසිංහ මහතා මන්ත්‍රී දුරෙන් ඉල් අසූ බ් සෙසුට්‍රෝර්තිත් එබද ජගත් කුමාර ඉල්ලා අස්වයි මේ ශිෂ්පාටය දකින්නකුට අස කියවන්නකුට වහාම සිතට එන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ශලංකා පොදුජන පැරමණෙන් තේරී පත්වුණු ජගත් කුමාර නමති මන්ත්‍රීවරයා තමන්ගේ මන්ත්‍රී ධූරයෙන් වූ සෙසු ඊළඟමා සඳහන් කළ ශීෂ්පාටයම ගත්තේ දැනට මාස කීපයකට පෙර දිනය පසුගිය මැයි මාස දෙවනිදා අද රාත්‍රී අද රාත්‍රී දොළහය සිට රටපුරා ඇඳරි නීතිය. දැම් මේ ශීෂපාඨය මයි දෙවනිදා පල කරලා නැවත මැයි පස්වෙනිදත් පල කරලා යි දෙ ඇඳිරිනීතියක් පැනවීමක් සිද්ධ වුණේ නෑ නමුත් නැවත වරක් මැයි පස් වනිද ඒශී පාටයම YouTubeු අවකාශය තිබුරු ප්‍රවෘති ප්‍රකාශයක ශීෂපාටලෙස භාවිත්්‍ය කරතිබුණ. සමාජ මාධ්‍යවල ඒවා පරිශීලණය කරන ජනතාව තැතිගන්වන බියට පත් කරන සන්ත්‍රාශයට පත්කරන නුමගයවන් මෙවැනි ශීෂපාට දිනපතාම අපට දකින්නට පුළුවන් කියවන්නට පුළුවන්. අප මේ සාකච්ඡාවේද සඳහන් කළ හැකි ශිෂපාට පමණයි තෝරා ගත්තේ ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල වේදිකාවල පළවන ප්‍රවෘත්ති ඇතැම් භාවිත කරන ඇතැම් වචන සබ්‍ය සමාජයක දී සඳහන් කිරීමට නොහැකි තරම්. මේ අපේ රටේ පමණක් නොවයි අද මුලු ලෝකය පුරාම මේ ප්‍රපංචය සංසිද්ධිය දකින්නට තිබෙන අවුරද්ධේ ජූලි මාසය කොළස්වැනිදා මේ එක නිදර්ශනය කිව්බාවේ ජනතාව දහස් ගණන වීතිවලට පැමිණ විරෝදධතා පළ කළා භාණ්ඩ හිඟය ගැන එන්නත් නොලබීම ගැන වෙනත් දෘෂ්කරතා ගැන. මේ අවස්ථාව සමාජ මාධ්‍යවේදිකා ගණනාවක පළවී තිබුණ පොලිසිය ඒ විරෝධකරුවන්ට දරුණු ලෙස පහරදුන් බවත් ඇතම් පිරි විරෝධතා සංවිධාන කළ ඇතැම් නායකයන්ගේ නිවස් වෙල්ටග කිව් බාවනු පොලිසිය එක් නායකයෙකු ගාතනය කළ බවත්. ජායරූප පවා පලකරතපු. නමුත් කිසිවිටකත් එවැනි ගාතනය ඒ විරෝධතා වලින් පස්සේ සිද වනේ නෑ. මීට පෙර බොහු දෙනෙකුට මට ක ඇති. tr ජනාධපතිවරයා අමරිකාව පාලනය කරන සමේ ඔහු නිතර කතා කළෆේක් බොරු ප්‍රවෘද්ති අතේරෝල් හදපු පොුවත් ගැන. මේ සෑම් රටකම දකින්න පුළුවන්. ඒ ශ්‍රී ලංකාවට පමණක් පොදු ලක්ෂණයක් නොවෙයි. දැන් මේ ප්‍රවණතාව සමාජයේ ඇති. ගමනයට බලපාන්නේ කෙසේද. මා විශ්වාස කරන ආකාරයට මේ ඉතා බරපතල කරුණ. දැමා කලින් උපට දැක්කු එක පුවතක සඳහන් වෙනවා. එන්නත් ගත් තරුණයෙන් සිහි නැතුව ඇදවැටේ. කුමක්ද මෙයින් සමාජයට යන පණිවිඩය. ඇත්තවසේම එතන සිදුවී තිබුණේ යම්කිසි ස්ථානයකදී කොවි් මර්දන එන්නත් ගත් පිරිසන්. කිහිපදකුට කාලාන්තගතියක් දැනීම මේ බොහෝවිට විය හැකි දෙයක් ඇතැම් අවෂධ වර්ග එන්නත් ගත් පිට නමුත් මෙයින් සමාජයට දෙන පණිවිඩය කොවි මර්ධන එන්නත් ගත්පිට සිහිනතුව ඇදවට එන්න පුළුවන් ඉළඟට අපේ මතකයට එන්නේ මරණයට පත්වෙන්න පුළුවන්. කොවි වසංගතය ආරම්භයේදී දෙදස් පිස්ව වසරේ. ඒ ආරම්භෝේ දෙදස් දහනමේ සැම්බර්මාසි නමුතේ පැතිරයන්න පටන්ගත්ත විශාල වසයෙන් දෙදස් විස්් වසරේද. ඒ අවදයේදී ඇතැ සමාජමාධ්‍යවල පමණක් නොවේ ප්‍රධානධාරාවේ දෘෂ්‍ය මාධ්‍යවල. පින්තූර පළමුුණ කොවිඩ් ආසාධනය වූ තැනැත්තන් මැරී ඇදවැටෙන බව. ඇදවැටෙන මැරෙනවානිවෙයි මරණයට පත්ව ඇද වැටෙන බ කොවිඩ් එන්නත ගත් පිරි සිහිස්තුන් වූ බවට කීපදනෙකුට ඇති වූඒ ආබාදය සාමාන්‍ය කරණය කොට ඉදිරිපත් කිරීම නිසා සමාජයට යන පනිවිඩය මේ එන්නත නොගතයතුයි එන්නට ගත්විට බොහෝ විට උබේ ජීවිතය මරණයෙන් කෙලවරවී හැකි කියන පණිවිඩය. මෙසේ සමාජ මාධ්‍ය විසෝල වසයෙන් පාවිත වෙනවා ඔවුන්ගේපු. පරිචැක් කොටගෙන තිබෙනවා තමන්ගේ වෙබ්බඩවිටට පනිවිඩ බ්ලොග්ස් මේ ආදිය YouTubeු මේවා පරිශීලනය කරන පිරිස් ත්‍රාසයට බීතියට කම්පනයට පත්කිරීම සත්‍යතොරතුරු වෙනුමට තමන්ගේ අතිං ජදූ තොරතුරු අතිශ්‍යයෝක්තිෙන් හවා දැක්වීම මගින්. වැනි කම්පනයක් සමාජයේ ඇති කිරීම දකින්නට කිළ පැහැතිලිව. ත මේ විදිහේ මෙත් මාධ්‍යයට අයිති වෙන්නේ ජනමා්‍ය ජනසනිවේදනයට. මෙවැනි ජනසනිවේදන ජනමාධ්‍ය පරිච්චය. සමාජයේ ඇති කරන ප්‍රතිබිපාකයකු මක්. එගැන කිසි දුසකයක් නෑ සමාජය අවුලට ව්‍යාකූලත්වයට බීතියට. කම්පන පත්කිරීම. එවැනි සමාජයක් අසිහෙන් ප්‍රචන්ඩත්වෙන් කල්හකාරී ලෙස හැසිරීම අපේක්ෂා කළ හැකි. මෙවැනි සමාජ මාධ්‍ය ජාලා පරිශීලණය කරන බොහෝ දෙනෙක් ඒවායේ පළවෙන මේ පුවත් විශ්වාස කරනවා. අප මාධ්‍යයට සම්බන්ධ නිසා පසුගේ දශවල විටින් විට පනිවිට ලැබෙන. ඇම් අය කතා කරල ප්‍රශ්න කරනවා ඇත්තද අද රෑසිට මුළු රටේම ඇදිිට නීතිය පනවා තිබෙනවාද කියන්නේ. කොහෙන්ද තොරතුර ලැබුණේ ඇසුහම එය අහවල් ෆිස්බුක් එකේ තිබුණ එ මනත්තං ජටියබ් නාලිකාවක තිබුණ කියන පිළිතුර තමයි ලැබෙන්නේ. මේ ප්‍රවණතාව සමාජයට හානිකරන්න. ෑම සමාජයකම ව්‍යාකූලත්වයක් අවුලක් ඇති කරන. එවැනි සමාජ පාලනය කරන්න බැරිතැනකට ගමන් කරන්න පිළිවන් මෙවැනි පුවත් පල කිරීම නිසා. ඇතම් විට ආගමික ප්‍රටන්්ඩත්වයට ජාතිවාදී ප්‍රචන්්ඩත්වයට විවිද්ධ ජනකොටස්සතර වෛරය අවුලුවා ලීමට සමාජ මාධ්‍යය අද බහුල වසයෙන් භාපිතව වෙන. දැ මේ ප්‍රශ්නයට මේ ප්‍රශ්නයක් ලැසි පිළිගන්නවා නම් විශ්වාස කරන්නේ මෙවැනි සමාජ ව්‍යාකූලත්වයක් ඇතිකිරීම අවාය සමාජ ය යහ පැවැත්මට ස්ථාවර සමාජයක් පවත්වා ගෙනයාමට අධ්‍යශ අනි වායෙන්ම අනර්ථකාරී බාධහකාරී ප්‍රවණතාව මේ ප්‍රවණතාව සම්බන්ධයෙන් සමාජයක් නිහඬව සිටිය යුද්ධ සිටියජුතුද කළයුත්තේ කුමක්ද. ජනමාධ්‍යයෙන් මනුෂ්‍යාට ලැබෙන පනිවිදේට මනුෂ්‍ය ප්‍රතිචාරදක් වනවා. ඒ ප්‍රතිචාරය තීරණය වෙනවා ඔහුගේ සිතේ ඇතිවෙන්න සංජානනය ඔහු ඔහු ඒ පනිිවිඩේ ගානය කරගන්න ආකාරය ගැන. මේ පිරිබඳව විමශනය කිරීමේදී. අපි කිටියින් අඳුනා ගනිමු සමාජ මාධ්‍ය. සාම්ප්‍රදායික පුවත්පත් සඟරරූපවාහිනී ගුවන්විදිලී සිනමා වැනි සාම්ප්‍රදායික මාධ්‍යයන්ගෙන් පැහැරව. සමාජ මාධ්‍යලෙස හැඳින්වෙන්නේ මේ අන්තර්ජාලය වෙබ් අඩබි පදනම් කරගත්තා ව විවිධ සන්නි බේදන වේදිකා. බෙදා හැරීම පනිවිඩ නිර්මාණය කිරීම සඳහා අදහස් පලකිරීම සඳහා අන්‍යයන් සමඟ සබඳතා පවත්වා ගැනම් සඳහා භාවිත වන්නා වූ විවිධාකාර වූ මෙවලම් නැත්තම් වේදිකා ෆලක්් ෆෝම්ස් තමයි සමාජ මාධදලෙස ඇඳින්බෙන් ඒ මූලිග වසයෙන් පරිගනක ස අන්තර්ජාලය මත පදනම් වූ ක්‍රියාකාර කමක් Facebookස්ු් YouTubeු, Twitter ලින් ඉන්ටgramම්, Tiිටෝ මේ තමයි මූලික වසේ සමාජමාධ්‍ය ආගමනය නිසකවම සුවිශාල ප්‍රජාතන්ත්‍රවාදී විභවතාවක් තිබෙන වර්ධනයක්. මන්ද සමාජයක පැවැත්මේදී සමාජයේ සාමාජිකයනට සෙසු සමාජයේ සමඟ තොරතුරු හෝමාරු කරගැනීමට පුළුන් අවකාශයක් මේ නිසා නිර්මාණය වෙනවා. සමාජ මාධ්‍ය ආගමනයට කලින් තිබුණු ප්‍රධාන මාධ්‍යඔස්සේ පෞද්ලික මට්ටමින් මෙසේෂ කෙටි වේලාවක් ඇතුළට අදා සෝමාරුවට තිබුණු අවකාශය ඉතා සීමතයි. මට පුවත්පතක පනිවිඩයක් පලකර ගැනීමට අවශ්‍ය නම් එය පහසු කාරණයක් නොවෙයි. ඊට බලපාන බොහෝ බාධක තිබෙන. නමුත් සමාජ මාධ්‍යය පැමිණීම නිසා පෞද්ජලික තොරතුරු පවා. තමාගේ ඇඳුම් කැඩුම්. තමාගේ උපන්දිනයට හදන කේක් ගිඩියේ ප්‍රමාණය වටිනාකම ආදය පවා. අන්‍යන් සමඟ තොරතුර බෙදා ගැනීමට ඉවාාල් වී තිබෙන. ඒ විතරක් නොවේ ආර්ථික දේශපාන් සාමාජී සංස්කෘතික වර්ධනයන් ගැන දේශයේ සහ විදේශී එක් එක් පුද්ගලයට තමාගේ අදහස පල කරන්න මේක උපයෝගී වෙනවා. මේ සමාජයේ ප්‍රගමනයට භාවිත කළ හැකි සුවිශසාල විභවතාවක් සහිත්‍ය සමාජ මාධ්‍යය, ්‍රායෝගිකව ගත්පිට අද භාවිතවෙමින් තිබෙන්නේ අවස්ථාව වැඩිගණනකදී යහපත් අරමුණු සඳහා නොවෙයි. නැත්නම් ඒ භාවිතය ස්වරූපය නිසා සමාජයට යහපත් බලපෑමක් කරන ආකාරයට නොවෙයි අ අප ආරම්භේදී සඳහන් කළ අන්දමේ බිහිතියක් ත්‍රාසයක් ඇතිකරන. මීතත් ඔබ්බට ගියවිට අස්ලීස් අස්ලීල් අසබ්‍ය. ්‍රාර සඳහා ප්‍රකාශනඳ සමාජ මාධ්‍ය පුළුල්ල භාවිත වෙනවා. මේ ප්‍රවනතාවෙන් සමාජයේ මුදාගැනීමට නම් යම් නිසකෝම න්‍යාමනයක් කළ ජුතුයි කියෙනෙ එකයි අප අදහස් කරන්න. අද ලෝකයේම මේ පිළිබඳ ප්‍රවනතාවක් දකින්නට පුළුවන්. තර සමාජ මාධ්‍ය පරිශීරණය කරන අය විවිධ අරමුණු සඳහාමය කරන්න මේ. ආකාරයේ සමාජයේ ජනතාව ව්‍යාකූලත්වයට ත්‍රාසයට පත්රන ආකාරයෙන් ප්‍රවෘත්තිහා වෙනත් පනිිවිඩ සටහන් බෙදාහරින්. ඇතැම් අයට ඕනෑම සමාජයක සිටිනවා සමාජයට වෛර කරන පිරිසක්. අන්‍යන්ට වෛර කරන්න පිරිසක්. ප්‍රකට සෑම පුද්ගලයකුටම අවමැන් කරන්න කැමති පිරිසක්. තමා හැර අන් සියල් දෙනාම වැරදිකරුවන්න සිතැන පිරිසක් සිටිනවා. ඒ අය. ලඟට පහසුවෙන් මුදල් උපයාගැනීම සඳහා වන වුවමනාවන්තබෙනවා දැන් අපේ රටත් බිහිවී තිබෙන YouTubeු අවකාශය ඔස්සේ සම්මක සාකච්ඡා පවත්වමින් ඒ සම්මක සාකච්ඡා සඳහා පැමිණෙනම් ආගන්තුකය අවමානයට අපහසුවට ලක් කරමින් විභාරයෙන් කියනවන අන්නන්න උත්සාහ කරමින් සාකච්ඡාව මෙහේවන තැනත්තාගේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමේ නැමතත් විහාර භාෂයාවෙන් කියනවනං මම පොරවීමේ ප්‍රයත්නයක දකින්නට පුළුවන්. මෙ සියල්ල පිටුපසල් මූලිකවසයෙන් තිබෙන පලල් පොදු අරමුණක් තමයි ආදායම් උපයා ගැනීම. මේකා අලුත් ප්‍රවණතාවක් නොවෙේයි සනිවේදන ඉතිහාසය අමරිකා එක්සධ්‍යනපදේ. සියවසසි අගභාගේ දී නිව්‍යෝක් නුවර ප්‍රධාන පෙළේ පුවත් පත් දෙකක් අතර. නිවෝක් සිටසා නිවෝග ලෝබ් නමති පත් ප්‍රධාන පෙළේ පුවත් පත් දෙකක් කතර මෙවැනි වියරු තරගයක් තිබන මේ පුවත් පත්වලින් එකක් හිමිව තිබුණේ ජෝෂ පලිට්ස නැත සුප්්‍රකට මාධ්‍ය ආයතන හිමිකරුවෙකුට අනිත් එකක විලියම් හර්ස්ට රන්ඩල් ෆර් නමති පුවත් පත් හිමියකුට. උත්සහ කලා තමන්ගේ පුවත්පත පාඨකයන් අත් ආකර්ශණය වීම සඳහා විශාල ප්‍රමාණය ශීෂ්පාට මිනිසුම් බියට පත් කරවන්න ශිෂ්පාට යොදවන්න. නිදර්ශනයක් කියනන මාධ්‍යේදී කියන මේකට උදාහරණයක් වසය දක්වන්න පුළුවන් ඒ ප්‍රබන්ධ කතාවක් නැත්තන් යාන්න එකක් එක් තර පුවත් පතකට ආදුනකයන් බඳවා ගැනීමේ සම්මක පයේක්ෂණයක් තිබුණ සම්මුංක පරීක්ෂණයට පැමිණි අයට දුන්නා එකම එක ප්‍රශ්නයක් ප්‍රශ්නය තමයි උන්ට දුන්න පාටය පාටයොඩතු කොඩිතුවක්කු ප්‍රවාහණ සේවයට අයත් ලොරියක් පොලිසිය අත්තඩංගුවට ගනි පොලිසිය කොඩිතුවක්කු ප්‍රවාහන සේවයට අයත් ලොරියක් අත්තඩංගුවට ගත්තා. දැ මේකට හෙඩිමක් යොදන් ශිෂපාටය. සම්ක පරීක්ෂණයට පැමිණි අය විවිධ ශ්‍රේෂ්පාට යැදුව එක් පුද්ජලයකොදා තිබූ ශිෂපාට තුවක් කුලොරියක් අල්ලායි ඔහු පුවත් පතිේසේවයට බඳවගත්ත මේ තමයි මේ මාධ්‍ය කලාබ ඒ මාධ්‍ය කලාවට එදා කිව්ව අමරිකා එක්සත් ජනපදේ යෙලෝජර්ණලිසම්හ ප්‍රෞෘති කලාබ යෙලෝජර්ණලිසම් ඒ යෙලෝජර්ණලිසම් බල දිගුවක් ව අද සමාජ මාධ්‍යේදී දකින්නට පුළුවන්. නමුත් ෆිලෝජයේ ජර්නලිසන් සමාජයේ ප්‍රගමනයට ප්‍රජාතන්තවාදී පැවැත්මට සමාජ සාමයට ස්ථාවරත්වයට අතිශය හානිකර ප්‍රවණවතාවක් බවට අද පුදු පිළිගැනීමක් ඇතිබ තිබෙනවා. මෙන්න මේ නිසා අවශ්‍යතාව පැනලගී තිබෙනවා. මේ පිළිබඳ සංවාධයක් පවතිනවා සමාජ මාධ්‍යකිසියම් න්‍යාමනයකට ලක් කළ යුතුය කියන එක. මෙයින් අදහස්වන්න නෑ භාෂනයේ සහ ප්‍රකාශනය නිදහස සීමකරන ආකාරයේ නෛතික ජාන්ත්‍රණය බලහත්කාරී ජාන්ත්‍රණයක් ස්ථාපනය කළ යුතු බව. භාෂනයේ සහ ප්‍රකාශනය යි මනුෂ්‍යයාගේ පෑරගත නොහැකි අයිතිය. එක්සත් ජාතයන් සම්මත කළ මානමහිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශණයේ. දහන් නවවැනි වගන්තියෙන් මේ අයිතිය පිළිගෙන තිබෙනවා. එක්සත් ජාතියෙන් සම්මත කළ සිවිල්සා දේශ්පාන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය ICC, International Coven on Civil and Political Rights එහිත් විසි දහනවැනි වගන්තියෙන් මේ අයිතිය විස්තර කල්ල පිළි අරගෙන තිබෙනවා. ඒ අයිතියට සීම නොපණවන නෛයිතික යන්ත්‍රණයක් වෙනුවට වෙනත් සමාජ න්‍යාමණයක් මේ සමාජ මාධ්‍යමත ඇති කළ යුතුය කියන පිළිගැනීමම් අද ලෝකේ බොහෝ රටවල උඩට ඇවිත්තිබෙනවය ශ්‍රී ලංකාවේ කාලීන අවශ්‍යතාව බවට පත්ප තිබෙනවා. ස්තුතියි අපි කටි විරාම. නැවතවරක් පසුගිය විසිහය ගිය සති ඉරිදා ජර්මණයේ ෆෙඩරල් මහා මැතිවරණය පැවැත්වනා. මේ මැතිවරනයේදී පක්ෂ ගණනාවක් ඉදිරිපත්වනා ඒ අතරින් ප්‍රකාශිත චන්ද සංඛ්‍යාවෙන්සිේට් විසි පහයි තසම නමයක් වැනිසා ඉමි කරගන්නට සමත් වනා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සූෂල් ටිමෝක්‍රටික් පාටි දෙදහස් පහයේ සිට පසුග ඉරිදා දක්වා ජර්මණය අක්ඩව පාලනය කළ චාන්සල ඇන්ජලා මර්කල්ගේ පක්ෂය ්‍රස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය ක්‍රිස්්ටියන් තිමෝක්‍රටි යුනියන් බලවත් පරාජයක් ලැබුවා. ඒ පක්ෂයට ලැබුණු සමස්ථ චන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස විසි හතරයි දසම එක. දැන්රටේ අලුත් ආණ්ඩුවක් බීවති පෙනවා. මේ මැතිවරනය සමග ඉතා අයිතිහාසික සිද්ධයක් සලකුණු කළලා ඒ සිදුවීම තමයි දෙදහස් පහේසිට චර්මණයට නායකත්වය දුන් පොහෝ ජනමාධ්‍යවිචාරකයෝ ලොව බල සම්පන්නම ගැහැණියලෙස හඳුන්වන ඇංජලා මර්කල් තමන්ගේ ඒ දේශ්පාලන බහූමිකාාවෙන් සමුගත්වෝ. මැතිවරණ ඇය ඉදිරිපත් වූයේ නෑ. මේ සිදුවීම ශ්‍රීලංකාවේ අපට යම් ආර්ථික සමාජ කරුණු තේරුම් ගැනීමට ඉවහල්වන බැවිෙනුයි අප මේ ප්‍රතිඵලය මැතිවරණය තෝරා ගත්තේ. එදි මම උත්සා කරන්නේ නැහැ චන්ද බිමසීමේ ප්‍රතිඵල ගැන විභාගයක් කරන්න නත් ඒත් මැතිවරණයක් මර්කල් සමුගැනීමත් ද පිටුපස තිබෙන දේශපාන ආර්ථික සාධක අපදකින ආකාරයට වැදගත් සාධක කීපයක් ඉස්මතු කිරීමයි අපේක්ෂාව. ප්‍රථමයෙන්ම අපි ජර්මණී හඳුනා ගනිමු ජර්මණය වශයෙන් දැන් හඳුන්වන භහමිය ඒ ප්‍රාන්ත රාජ්‍ය දහ අටකින් නිර්මාණය වූවක් ජුරාප යුරෝපයේ බටහිර යුරෝපයේ විශාල තම රාජ්‍යන්ගෙන් එකක්. එහි බොහෝමි ප්‍රමාණය වර්ගකිලෝමීට තුන් ලක්ෂ පනස්තුන් දහසකට මඳක් වැඩි ජනගානය මිලියන අසු හතරකට ආසන්නයි. එය ලෝකයේ හතරවනි ආර්ථික පළමුවෙන්න අමරිකාව චීන චපානය ජර්මණය ඉතා. ර්ථි බටහිර යුරෝපය ගත්පිට ධනවත්ම රාජ්‍ය රාජ්‍යයක් ලෙස ගත්පිට එසේම ඉතිහාසේ වසයෙන් දීර්ග ඉතිහාස වසර දෙදහසක පමණ තා ගම්බදට යනවිත අලංකාර රාජ්‍යයක් කාර්මික රටක් ජී හත සාමාජකයෙක් නේටෝවේ සාමාජකයක් එක් ජාතිීන්ගේ සාමාජකයක් ප්‍රබල බලපෑමක් කරන රාජ්‍යයක් ජර්මනිී. ජර්මණය නමින් අප හඳුන්නන මේ ඉතිහාසේ පුරාම ජර්මණය ලෙසනවේ තිබුණේ. අද ජර්මණය නිර්මාණය වී තිබින්නේ බොහෝර ඉතිහාසේ තිබූ රාජ්‍යන් ගණනාවක් ඒකා බද්ධවීමේ එකට එකතුවීම. මේ රාජ්‍යය බිහි කරන්න මුල්වෙනවා ඉතිහාසේ විශේෂෙන් ජුරූපා ඉතිහාසේ සුප්‍රකට චරිතයක් ඔ1න් බිස්මාක් බිස්මාක්. විසිරී තිබුණු ඔහු ප්‍රසියාව පාලකයා ඔහු අද ජර්මණය නිර්මාණය කරන බොහොමි ප්‍රදේශ එක්සත් කළ ු එක්සත් කළේ ඔහුගේම වචනයංසා ඉතිහාසයේ සඳහන් වන විිටිය ආකාරයට ලේන් සහ කඩුවෙන් එනම් ප්‍රතන්දත්වෙන්. එසේ බිහි වූ ජර්මණය යුරෝපයත් ලූකේත් තබල රාජ්‍ය බට පත්වෙන. විසිවෙන සියවසේ මුල්භාගය වනවිට ජර්මනිය බ්‍රතාන්නේ බ ආර්ථික බලට අභියෝග කරන බලයක් බවට පත්වනවා. එනිසාම තමයි ප්‍රධානසාධකයක් වන්නේ පළමෙන්න්නේ ලෝක යුද්ධේදී ජර්මණිය පහරදීම සඳහා ඒ ප්‍රතාන්නේ ප්‍රමුඛ සාම්ප්‍රදාායික බලවත් රාජ්‍යන් පෙළගැසීමට ඉන් පසුව. කෙටිකාලයක් ඇතුළට, ඉක්දහස් නමසිේ තිස්තුනේදී හිට්ල බලයට පත්වෙනවා ඔහු එක්දහස් නමසේ තිස් නවේදී දෙවැනි ලෝකසංග්‍රාමය ආරම්භ කරනවා. එහි නායකත්වය ගත්තේ දෙමනි ලෝකසංග්‍රාමය සිදු වඋනේ පාශ්ව දෙකක් අතර අක්ෂපක්ෂය සහ මිත්‍රපක්ෂය අක්ෂපක්ෂයද ඇක්සීස් පාටිඒ නායක රාජ්‍ය ජර්මනිියෝ දැවන්ත විනාශයක් කරනවා. පළමු ලෝක සංග්‍රාමයෙන් ජර්මණියට අත් වූ පරාජයෙන් පසුව ජයගගාහහි රටවත් ජර්මණයට විිඳ දරාගත නොහැකි වන්දියක් ගෙවන ලෙස නියම කරනවා. මෙන්න මේ කාරණය තේතුනා ජර්මණය තමන්ගේ අභිමානය නැවත් ස්මතු කරමින් බලට පැමිණීමේ අවස්ථ අවශ්‍යතාව ජර්මණ ජනතාව තුළ ජනත කරන. එබඳු වූ රාජ්‍ය තව කරුණක් සඳහන් කළ යුතුයි. ජර්මණය සුන්දර දනවත් යුරෝපයේ සවිශසාාල රාජ්‍ය සේම. ලොව ප්‍රධානු පෙළේ විශිෂ්ට ග ගනයේ දර්ශනිකූ රාශියයක් බිහිකළ රාජ්චයක්. කීපයක් සඳහන් කරනවානම් හෙගල් තාල් මක්. ඉංග නීස ෆියබාෂ් ආ වූ විශිෂ්ට ගනයේ දර්ශනක ැස සිය ගණන බිහිකළ රාජ්‍යක්. මේ රාජ්‍යය වර්තමාන ජුගේදී ධනේශ්වර ආකෘතිය ඇතුළේ ඉහළ වර්ධන මට්ටමක් අත්කර ගන්න. ඒ රටේ අදබන විට ඒක පුද්ගල දළජාතික ආදායමම ජද එක අමරිකානු දොල ප එක් දහසකට මදක් වැඩි ඉතා ඉහල අගයා එක්දහස් නමසය අනුගනන් වල බලට පත්පන සමාජ ප්‍රජාතන්තවාදී පක්ෂය ඒ චාන්සලවරයාඋනේ ගහා ස්රෝඩ මේ ජවම නම් ඒ ආකාරයම හරි නිවරදිව පුන උච්චාරණය කරනවා දයිමහා දන්න න නමුත් ඉංගීසියෙන් ලියවෙන ආකාරයට. කහා ශරෝඩ අනුගමනය කරනවා සමාජ ප්‍රජාතන්තවාදී වේදිකාවෙන් පැමින්න. අර මේ කාලය වෙනවිට ලෝකයේ පැතිරයමින් තිබූ නියෝලිබරල් ආර්ථික මාදලිය. ඒ ඒ මාදලිය යටතේ අපේ හැම රටකටම දේශනා කරන වට්ටෝරුව ජර්මණියක් පිළිගන්නවා ආර්ථිකයල්. සුභසාධනය කප්පාදු කිරීම රාජ්‍ය මැදිහැත්වීම සීමාකිරීම විශ්‍රාම වැටු කප්පාදුව මේ වෙළඳ පල ආයෝජන සඳාව විවෘත්ත කිරීම ඉහල දනවතුන්ට බදු සහන සැලසීම සංචිප්ව කෙනව නම් මේ ඒ නියෝ ලිබරල් ආකෘතිය දේශනා කරන අයගේ අර ට්‍රිකල් ඩවන්තේරක උඩතලේ ඇතිම සංවර්ධනය ප්‍රතිඵල. පහලට ගලා යනවායක විශ්වාසයෙන් ඇතිකරන සංවර්ධනය. මෙන්න මේ නියෝ ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරන නිසා ජර්මන් ආර්ථිකයේ උඩතලේ වර්ධනයක් ඇති වූ. නමුත් ජනතාව අතර දුප්පත්කම ර්ථ අපහසුකම් පීඩනය විශේෂීෙන් වයස්ගත ජනයා අතර බරපතන ලෙස හල තත්වයකට පැමිණිය මෙ ඒ පසුබිම ඇතුළි තමයි දෙදස් පහේදිී ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් යිය සහ පිස්ටියන් සෝශල් යනිියන් නමැති පක්ෂ දෙකේ එකතුවක් විදියට ඇන්ජලා මර්කල් නති නායිකාවගේ ප්‍රලාාණත්වෙන් අලුත්පාලන් සංසයක් බිහිවෙන්නේ. මෙසේ බලයට පැමිණි ඇජලා මර්කල් අවුරදු දාසයක් ජර්මිණිය පාලනය කරනවා. ඇගේ ඒ මුළු පාලනය කාලය ඇතුළත බ්‍රිතානයට අගමැතිවරු පස් දෙනෙක් පත්වෙනවා. අමරිකා එක්සර් ජනපදේ ජනාධිපතිවරු හතර දෙනෙක් බලයට පත් වෙනවා. ප්‍රන්සේ ජනාධිපතිවරු හතර දෙනෙක් බලයට පත්වෙනවා. නමුත් ඇන්ජලා මර්කල් එකදිකට ජයවමණී පාලනය කරනවා ශක්තිමත් තැනකට එෙනවා. ඇන්ජලා මර්කල්ට එවැනි ස්ථාවර රාජ්‍ය පාලනයක් ගැනයන්නට හැකිවුණේ එක පැත්තකින්. ඇය බලයට පැමිණෙන පිට උඩතලේ ඇති වූ ආර්ථික බෘද්ධිය ප්‍රයියෝජනයට ගනිමින් යම් ප්‍රමාණයක සහන සැලසීමට පාල තලයේ සිතන පිරිස්වල්ට වයස්ගත ජනයාට රැකයාවිට හිත ජනයාට ගම්බද ජීවත් වෙන ජනතාවට සමත් වෙනවා. අනික් පැත්තිෙන් ලෝකයේ ලෝක වේදිකාවේදී. අමරිකා එක්සත් ජනපදයට මුළුමණින් අනුගත නොවන විදේශ ප්‍රතිපත්තියක ඇය පිහිටා සිටිනවා. මේ නිසාම ඩොනල් ්‍රම් ජනාති ප්‍රතිවරයා වරක් ඇංජලා මර්කල් හැඳින්වීමට භාවිත කලා ස්ටපිඩ් ුමන් මෝඩ ගැහැනියයක් කියන වචනය. ඊට හේතුව එක්ස ජනපදයේ විදේශ පතිපත්තිවලට අනුගත නොවී නිසා දෙදස්. ප දෙදදා ස්තුනයේදී සිදුවනු ඒබනවිට නං අං්ජලාමකල් නොවයි නමුත් ඒනට පාලනය කළ ජයම ආණ්ඩුව ඉරාක ආකමනයට සහය දුන්නේ නෑ. ඉන් පසුව බොහෝ අවස්ථාවල එක්සත් ජනපදයේ නායකත්වස් ගැනගිය යුද ව්‍යාපතියන් හමුවේ යම් සමබර පිළිබතක ඊස්සාාලය පිළිබඳ කාරණයදී සමර පිබතක සිටින්නට ජ. කල් සමත් කෙන කෙසේ වුවත් ඇගේ පාලන සමය ගැන බටහිර මාධ්‍යවල ඉතාම ප්‍රසන්සාත්මකල් වර්ණනා විස්තර සඳහන් වන මෙවර මහා මැතිවරණය දී ඇන්ජලා මර්කල්ගේ පක්ෂයට බලය හිමිකර ගැනීමට හැකිවූයේ නැහැ. ඇය අසමත් වනා ඊට තු ප්‍රධාන හේතුවලෙස බොහෝ විචාරකයෝ දකින්නේ අර සමාජ ප්‍රජාතන්ත බාධී පක්ෂ ශ්‍රෝඩයගේ පාලන යටතේ ඇතිකළ බෞතරයට අයිත කර ආර්ථික ප්‍රතිසංස්කරනවල අහිතකර ප්‍රතිපාක පිටුදැකීමට ඇය අසමත්වීම නිසා ස්තුූතියි.